ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී විජිත් ගුණසේකර සීඅයිටි නිලධාරීන් ඊයේ අතරංගුවට ගත්තා. ඒ පැය 10ක පමණ කාලයක් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුවයි. ආන්දෝලනාත්මක හියුමන් ඉමුනෝග්ලොබියුලින් ඖෂධ වංචාවට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි ඔහුව සීඅයිඩියට කැඳවා තිබුණේ. මීට අදාළව මොහුගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙසට මාළිකාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා අවස්ථා කිහිපයකදීම සීඅයිඩියට නියෝග කළා. ඒ අනුවයි සීඅයිඩි නිලධාරී ප්‍රකාශ ලබා ගැනීම සඳහා විජිත් ගුණසේකරව කැඳවා තිබුණේ. ඔහු අද මාළිකාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේ වික්‍රම හමුවට ඉදිරිපත් කිරීමටයි කටයුතු කර තිබෙන්නේ. ඉතින් පහුගිය කාලයේ පුරාවටම කෙහෙලිය රඹුකැල අමාත්‍යවරයා පත් කරපු ඔහුගේ ගෝලයා තමයි විජිත් ගුණසේකර, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, ඖෂධ නියාමනයේ පොලිස් කාර්යාල. මේ ප්‍රථම වතාවට තමයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය පැත්තෙන් මේකට සැකකරුවෙක් අත්අඩංගුවට ගන්නෙ. ඉතින් ඒ සම්බන්ධව කටයුතු, පරීක්ෂණ කටයුතු මීට වඩා තීව්‍ර කරලා තවත් ඒට සම්බන්ධ ඒ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික වෙන්න පුළුවන්, එහි නිලධාරීන් වෙන්න පුළුවන්. ඔවුන්වත් අත්අඩංගුවට අරගෙන දෙකෝටියක් ජනතාවගේ ජීවිතත් එක්ක කරපු සෙල්ලමට අවශ්‍ය සාධාරණය ඒ චූදිතයන්ට දඬුවම් නිසියාකාරයෙන් ලබා දෙයි කියලා වෘත්තිකයන් විදිහට අපි දැස්සයා බලා සිටිනවා. මෙම ඖෂධ ගනුදෙනුවට අදාළව මේ වන විට අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති සැකකරුවන් සංඛ්‍යාව 8ක්.